අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලමු ඉක්මනින් ලේසියෙන් මැලේ අච්චාරුවක් හදන්නේ කොහොමද කියලා. අපි දැන් අවශ්‍ය කරන එළවලු ටික කපා ගමු. මම මෙතන කැරට් ගෙඩි 3ක් අරන් තියෙනවා. ග්‍රෑම් 250ක් තියෙනවා. මම කැරට් ගෙඩිය කැරි 3කට කපා ගත්තා. මේ වගේ හිණි තීරු වල ඊට පස්සේ කපා ගන්නවා. ලුණු ටික කපා ගමු. මම මෙන්න මේ වගේ පොඩි ගෙඩි අරන් තියෙන්නේ. මෙතන මේ වගේ පොඩි ගෙඩි 8ක් තියෙනවා. ග්‍රෑම් 300ක් තියෙනවා. අපි ඒ ටිකත් කපා ගමු. මේ ලුණු පොඩි නිසා මම ලුණු ගෙඩිය දෙකට කපලා එකත් ආයි දෙකට කපා ගන්නවා. වඩර ටිකක් ලොකු ලුණු ගෙඩි හම්බුනොත් එහෙම ඒක 3ට කපා ගන්න. දෙකට කපලා මේ විදිහට මේ විදිහට 3ට කපා ගන්න. මෙතන මාළු මිදිස් ග්‍රෑම් 100ක් තියෙනවා. අපි ඒ ටිකත් රවුම් කපා ගමු. රවුම් කපලා අපි මේ ඇට ටික අයින් කර ගන්න ඕනේ. ඒ විදිහට මාළු මිදිස් කරලා 3ම කපලා ඇට ටික අයින් කරගමු. අපි දැන් මාළු මිදිස් ටිකත් කපාගෙන ඇට අයින් කරගත්තා. මෙතන අව මිදිස් ග්‍රෑම් 30ක් තියෙනවා. අපි ඒ ටිකත් වෙන් වෙන්නේ නැති වෙන විදිහට කපාගමු. අපි දැන් මැලේ අච්චාරුවේ සෝස් එක හදාගමු. මෙතන ඇට අයින් කරගත්ත රටේ ඉඳි තියෙනවා ග්‍රෑම් 200ක්. අපි ඒ ටික බෙන්ඩ ජායකට දාගමු. මෙතන තියෙනවා අබ පේස්ට් එක මේස් හැඳි දෙකක්. ඒ ටිකත් දාගන්න. ඔයාලට අබ කුඩු තියෙනවා නම් මේ වෙනුවට අබ කුඩු දාගන්නත් පුළුවන්. ඒකටම කුරුඳු කෑලි දෙකකුත් දාගන්නවා මේ ප්‍රමාණය. ලුණු තේ හැඳක් තියෙනවා අපි ඒකත් දාගමු. සීනි මේස හැඳි තුනක් තියෙනවා අපි ඒකත් දාගමු. ඩම්බිලිස් මේස හැඳි භාගයයි. මිරිස් කුඩු තේ හැඳි හතරයි. මෙතන තියෙනවා හීනියට අමරගත්ත සුදු ලුණු මේස හැඳක්. ඒ වගේම ඉඟුරුත් මම හීනියට අමරගෙන තියෙන්නේ. මෙතන මේස හැඳි භාගයක් තියෙනවා. අපි ඒ ටිකත් දාගමු. මෙතන විනාකිරි කෝප්ප 3 කාලක් තියෙනවා. අපි එකකින් ටිකක් දාගමු. දැන් අපි මේ ටික පේස්ට් එකක් වෙන්න අඹර ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි අඹරගත්ත පේස්ට් එක. රට ඉදිරික හොඳට ඇඹරෙන්න අඹර ගන්න ඕනේ. අපි දැන් හදාගත්ත පේස්ට් එක මේ මැටි ඇතිලියට දාගමු. අපි ගන්න මැටි ඇතිලිය, ඒ වගේම මේක කලවම් කරන හැන්ද පොඩ්ඩක්වත් වතුර නැතුව තියෙන්න ඕනේ. මම දැන් කලින් ඉතුරු කරගත්ත විනාකිරි ටික මේ බෙන්ඩ ජායකට දාගත්තා. මේ ඉතුරුලා තියෙන පේස්ට් එක ගන්න අපි ඒ ටික දැන් ඇතිරියට දාගමු. මම දැන් ලිප ඔන් කරගත්තා. සෝස් එක නටව ගමු. ඔයාලා මේ සෝස් එක නටනකොට බලන්න ඕන ලුණු සැරහෙම කොහොමද කියලා. ඔයාලා රස අනුව ලුණු සැරහෙම මදි නම් තව ටිකක් එකතු කරගන්න. දැන් අපි සෝස් එක නටනවා. අපි දැන් එළවලු ටික එකතු කරගමු. කපාගත්ත ලුණු ටික, මාළු මිරිස්, කැරට්, අමු මිරිස් ඒ ටික ඔක්කොම දාගමු. අපි ගොඩක් ලිප වැඩි කරගන්නේ නැහැ. එහෙමනොත් එහෙම අපේ සෝස් එක බහිනවනේ. යාන්තම් වගේ ලිප තියාගෙන අපි දැන් මේ ටික කලවම් කරගමු.
අපිට දැන් මේ මැලේ අච්චාරුව අපි අමු වෙන්නේ එළවලු වරන් තියෙන්නේ. ඒ නිසා අපිට හතපු ගමන් කෑමට ගන්න බෑ. අපි එළවලු ටික මේ සෝස් එකෙන් තැම්බෙන්න තියන්න ඕනේ. සාමාන්‍යයෙන් මැලේ අච්චාරුවක් හදලා පහු ඉඳලා තමයි කෑමට ගන්න ඕනේ. අපි දැන් ලිප ඕෆ් කරගමු. ඔයාලට මේ මැලේ අච්චාරුව නිවුනට පස්සේ කෙසෙල් කොලයක් තවලා අරන් වහලා තියන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය විදියට වහලා පහු ඉඳලා කෑමට ගන්නත් පුළුවන්. අපි මේ දැන් මේ එළවලු ටික තැඹුණාම අපේ මැලේ අච්චාරුව කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ අපි හදාගත්ත මැලේ අච්චාරුව. අපි දැන් කලවම් කරලා බලමු. හොඳට දියර ගතිය ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් හදාගත්ත දවසට පහු වෙන දවස් තමයි මේ තියෙන්නේ. මේ හොඳට එළවලු ටික විනාකිරි වලින් තැඹිලා හොඳට තියෙනවා. දියර ගතියක් තියෙනවා. ඔයාලට මේ මැලේ අච්චාරු වැඩිපුර හදාගන්න ඕන නම් අපි අරන් තියෙන ප්‍රමාණවල් වැඩි කරලා ගන්න. එතකොට ඔයාලට ලොකු ප්‍රමාණයක් උනත් හදාගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඔයාලත් මේ විදිහට මැලේ අච්චාරුවක් හදලා පවුලෑත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.